අපේ රටේ යුද්ධ නිමා වෙලා වසර 14යි. වසර 14ක් ගියාට පස්සේ සියලුම රණවිරුවන් අමතක කරලා රණවිරුවන්ට ලොකු කප්පාදුවක් කරලා රණවිරුවන් දැඩි අපහාසතරපත් කරලා තියෙනවා. ශ්‍රාම ගරන් ඉන්නවා ආවද රණවිරුවන් වසර 55කට කලින් මිය ගියොත් එහෙම අපේ සියලුම දීමුණා වැටුප්පා දීමුණා අපේ බිරින්දෑරුන්ට අපේ ඥාතීන්ට සහ මව්වරුන්ට ගෙවන්න නැති චක්‍රය ගැනකුත් කරලා තියෙනවා. මොකද 2019 කැබිනට් අනුමැතියක් තියෙනවා අපිට සියලුම වරප්‍රසාද හිමිගන්වන්න කියලා. හදිසියේවත 55කට කලින් මිය ගියොත් එහෙම අපේ බිරින්දෑරුන්ට දරුවන්ට දෙමාපියන්ට වරප්‍රසාද ගෙවන්න කැබිනට් අනුමැතියක් ලබා දීලා තියෙනවා. නමුත් එම කැබිනට් අනුමැතිය අවලංගු කරලා අපිට ලියුමන් නිකුත් කරලා තියෙනවා මේ සියලුම දේවල් කප්පාදු කරලා. අපේ රණමිරුවන් මේ වෙනකොටත් දැඩි අපහාසතරපත් කරනවා. අපේ බිරින්දෑරු දැඩි අපහාසතරපත් වෙලා තියෙනවා. මොකද හේතුව ඒ ලියුම ඉද. අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ ලියුම අයින් කරගන්න කියලා. මගේ මහත්තයා ආබාධිත රණවිරුවේ මහත්තයා දැනට නැති වෙලා මාස 6කට කිට්ටු වෙන්න වෙනවා. මේ අයුරෙන් සිද්ධ වෙන්නේ අපේ අහිංසක දරු දැරියෝ අපේ බිරින්දෑරු මහපාර්ලිමේන්තුවේ මේ වගේ අසන තත්ත්වයකට පත් කරනද මේ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. අපේ බිරින්දෑරු අපේ අහිංසක දරු දැරියෝ මේ වෙනකොට අනාථ වෙනවා. මේ විදිහට අපිට ඉදිරියට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. සියලුම නිලධාරීන් මේ වගේ කිය යුතුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.